नमो तस्से भगवतो अरहतो सम्मासम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मासम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मासम्बुद्धस्से यस्मिन् प्रदेशे पप्येति वादं पण्डिते जातिको शीलवन्तेभ्य भोजयित्वा संयते ब्रह्मचारयो यातत् देवता आशंसा तं दक्षिणमादिशे सा पूजिता पूजयन्ति मानिता मानयन्ति नम् ततो नं अनुकम्पन्ति माता पुत्रं व ओरसं देवतानुकम्पितो भूतो सदा भद्रानि पश्यति। श्रद्धावंत पिन्नतुनि तुलोकाग्र वू सम्मा सम्बुद्धजानन् वहन्ते सारिका गमन स्वरिद्धि पाटलिपुत्र नगरेश वैडम करण यदुना ඒ කාලේ අජාසත් රජතුමාගේ නියමයෙන් සුනේද වස්සවාකාර මගධ මහාමාත්‍යන් දෙදෙනාගේ සංවිධායකත්වයෙන් පාටලිපුත්‍ර නගරයේ ගොඩනගමින් තිබුණා. පාටලිපුත්‍ර නගරයේ තියෙන විශාලා මහනුවරට ගඟෙන් එගොඩයි. ගංගානම් ගඟේ එගොඩ මෙගොඩයි මේ නගරවල් දෙක. ඒ පාටලිපුත්‍ර නගරයේ තිබෙන බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නය 1250ක් පමණ සංඝ පිරිසේ සුනේද වස්සකාර මළුද මහාමාත්‍යන් දෙදෙනා පිළිගෙන ඒ නගරයේ නිමාවතපත් වී තිබුණු නගර ශාලාවට වැඩම කරවාගෙන ආවා. නගර ශාලාවේ අසුන් පනවා වඩා හිඳුවා වැඩ ඉන්න අතරේ විශාල පිරිසක් ආවා බණ අහන්නට. ඒ ත්‍රිසමතා සරුවඥන් වහන්සේ පංචශීලයේ නොරැකීමේ ආදීනවත් පංචශීලයේ ආරක්ෂා කිරීමේ ආනිසංසයක් ගෙන හැර පාමින් විචිතුරු ධර්ම දේශනාවක් පැවැත්වුවා. රාත්‍රී කාලයේ සතපි අලියම් කාලයේ අවිදේ එලිමානේ සක්මන් කරමින් සමාපත්තිය සෝවිඳ සක්මන් කරන වෙලාවේ දිගටට තේන්ද පටන් ගත්තා. අහස පුරා පාටලිපුත්‍ර නගරේ නිර්මාණය කරන්නේ සෞතුසාලයේ දෙවියන් කතා කරගෙන වාගේ හරියට හේතුව महेशाक्षी महेशाक्षी देवियां अधिग्रहण तन महेशाक्षी रजदारुदेशा मालिका गोडनगिन मध्यम मध्यम देवतावांगी वस्तु परिग्रहण तन मध्यम रजदारुदेशा गोडनगिन तुंगली तुंगली पंक्ति देवियां वस्तु परिग्रहण तन तुंगली पंक्ति रजदारुदेशा මේ ගොඩනැගිලි මාළිගා ඉදිරියේදවා මේ කාර්යයේත දෙවියන් එක්ක කතා කරගෙන කරන වැඩක් හා සමානයි. ඒ වගේම ආනන්දයේ මේ පාටලිපුත්‍ර නගරයේ බුද්ධ ශාසනාන්තයේ දක්වා අගනුවර වේදවා. ධම්බුද්ධීසේ යම් තාක්කල් බුදු ශාසන පවතිනා නම් එතෙක් මේ පාටලිපුත්‍ර නගරයේ අගනුවර වේදවා. මේ අගනුවරට අගනුවර මුළු ජම්බුද්දීපයේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙනවා. වනිස්පත කියලා කියන්නේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙනවා. මේ පාටලිපුත්‍ර නගරයේදී දින්නෙන් සහ ජලයෙන් මිත්‍ර භේදයෙන් උපද්ද්‍රයක් අනාගතයේ සිද්ධ වෙනවා. ඒ තාක් මේක අගනුවර වෙනවා. මේ දේශනේ අනුදමා හිමියන් වහන්සේ අමතා දේශනා කළා. එදා උදෑසන සුනේද වස්සකාර මගධ මහාපාත්‍යයන් දෙන්න තමන්ගේ නැවතුම් පොළේ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයක ප්‍රමිත ලෙස දාන සංවිධානය කළ
සීමිත වේලාවට වැඩම කරවාගෙන දානේ පිළිදැන්නුවා. වළඳලා අවසානයේදී මේ මාතෘකා කළේ දාසා තුනින් අනුමෝදනා දේශනාවක් පැවැත්තුවා. යස්මින් ප්‍රදේශයේ සප්තේති වාසං පඬිත ජාතිකෝ යම් දෙදෙක නනවත් කෙනෙක් වාසය කරනවා සීලවන්තෙක් බෝධිත්වා සංයතේ බ්‍රහ්මචාරියෝ සීල සංවරයෙන් සංවර වූද සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත සතුන් බමතර පුරන්නා වූද සිල්ලකුන් වහන්සේලාට දානෝපස්ථානයක් එතුමා සිද්ධ කරනවා. යාසත් දේවතා ආසුන් සාසන් දක්ෂින මාදිසි එම ප්‍රදේශයෙහි යම් දෙවි දේවතා කෙනෙක් යැබෙන්නවා නම් ඒ දෙවියන්ට පුණ්‍ය ප්‍රාප්තියේ පින්පෙත් අනුමෝදන් කරනවා. ප්‍රාප්ති දානේ සිද්ධ කරනවා පින් පමුණුවනවා. තා පූජිත පූජයන්ති මානිකා මානයන්ති නම් ඒ ආරක්ෂක දෙවි දේවතාවන් තේ පින් පඳුරු පිළිගන් වෙනවා. එමඟින් නියක්කන්න ගෞරව කළා වෙනවා, භූමං කළා වෙනවා, මෛත්‍රී කළා වෙනවා. සතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං ඒ හේතුයෙන් මේ දෙවි දේවතාවෝ ආරක්ෂක දේවතාවෝ සින් අනුමෝදන් කරන පින්වතුනට මව් කෙනෙක්ගේ කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් ආරක්ෂා සංවිධානය සැලසෙනවා. දේවතානුකම්පිතෝ පෝතෝ සදා භද්‍රානි පස්සති ඒ දෙවියන්ගේ ආරක්ෂාව අනුකම්පාව ලැබූ පුණ්‍යවන්තයා සෑමදාම දුණුවක් දකින්නවා පිරිනිවනක් වලසිනා කියන එක පහදා ගැනීම විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. මේ දේශනා පවත්වලා අපසු වඩින ගමනේදී සුනේද වස්සාකාරයේ නගද මහා මාත්‍යන් දෙන්නා තීරණය කළ සරුවඥන් වහන්සේ මේ නුවරින් සිටින දොරටුවට නමක් කියන්න ඕන ගෝතම ද්වාරයේ කියලා. එහෙම දොරටුව නම් කිව්වා. ගංගෙන් එගොඩ එන තොටුපළට කියන්න ඕන ගෝතම තීර්ථය කියලා. මේ දිහට මේ නගරයට දොරටුවට බුදුරජාණන් වහන්සේගේ නමක් සම්මත වුණා. දැන් මේ දේශනාවෙන් අපට පැහැදිලි වෙනවා අපි යම් යම් තැනක වාසය කරනවා නම් එහිලා අහසේ දෙවි දේවතා වැඩඉන්නවා. ඒ දෙවියන් උදෙසා පින්පෙත් සමන ගෙනින් ඒ දෙවියන්ගේ ප්‍රසාදය හා අනුකම්පාව ලැබෙනවා. දෙවියන්ට යාඥා කරලා ආයාචනා කරලා යමක් ඉල්ලන්න අවශ්‍ය නැහැ. පින්පෙත් සමන වීම නිසා ඒ දෙවි දේවතාවෝ මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් ආරක්ෂා සංවිධානය සැලසෙනවා. සරුවඥන් වහන්සේ දිනක් සිවන පිළිසමැද්දේදී දේශනා කරලා තියෙනවා ලෝකාන් විචරණ සූත්‍රයෙන් මේ සිද්ධිය. ලෝකාන් විචරණ කියලා කියන්නේ තෞකසාවක දෙවියොයි ධාතුරු මහරජක දෙවියොයි ලෝකපාලක දෙවියන් සංඛ්‍යාවට ගැනෙනවා. ධාතුරු මහරජක දිවී ලෝකයේ සතරක් විරූල විරූපාක්ෂ වෛශ්‍රවණී කියන සතරවරන් දෙවියොත් එක එක වරම් දෙවි කෙනෙකුට ඉන්නා පුත්‍රයන් 91 දෙනා දැකින් ඒ පුත්‍ර දේවතාවොත් අතිවිසි විශේෂනාදී ප්‍රතිවරෙක් කියන මේ පිරිස ශබ්දෝ රජතුමාත් ලෝකකාලක දෙවියන් හැටියට හඳුන්වනවා. ඉන්නේ ශබ්දෝ රජතුමාගේ විධානයෙන් සතරවරන් දෙවියන්ගේ නියෝගයෙන් ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ ජනපදයක් ගානේ ආරක්ෂක දේවතාවන් පත් කළ සිටිනවා. ඒ ආත කියනවා ශ්‍රීමත්ක දෙවියන් කියලා. අපේ සිංහල බටින් බොහෝ දෙනා කියන්නේ ගම්භාර දෙවියෝ කියලා. ඒ ගම්භාර නමින් හැඳින්න්නේ මේ ගමට පත් කළ නියෝජිතයන්. මේ නියෝජිතයන්ගේ විශේෂ කාර්ය තමයි යම් ගමක සීමාවක සමන් වාසය කරනවා නම් ඒ ගමේ වාසය කරන සෑම දෙනාගේ පුණ්‍ය වාර්තාවන් සපයනවා. අසවල් සන්නත්තා නිතිපන් සීලා තිනවා, පොහොයාට සීලා තිනවා, මව්පිය උපසං කරනවා, දම් දෙනවා, සීලා තිනවා, භාවනා කරනවා, දස පුණ්‍යක්ඛ්‍යාවන් පුරනවා, සීවන් සංගලාවත පුරනවා, සන්තර බඹදීන වඩනවා ආදිවාසීන් ඒ පින්වතුන් කරන පින්කම් වල වාර්තාවන් සම්පූර්ණේ ලියා ගන්නවා. මිනිස්යන්ට මේ විසි ද්‍රාමි අවශ්‍ය නැහැ.
අවශ්‍ය දේ මවා ගන්න අදිස්ථාන බලෙන් ලියනවා. මේ ලියන පුණ්‍ය වාර්තාව මාසෙක 4 වාරයක්ම 4 වරන් දෙවියන් අතට ලැබෙනවා. පසලස්වා කෝයක පෙර දවසේදී 4 වරන් දෙවියෝ එනවා මධ්‍යම යාමේ මේ සීමස්සක දෙවියන් වෙත. එහිදී මේ රම්පත ලබා ගන්නවා. සතියේක වැඩසටහන සතියේක වාර්තාව. අමාවක් පොයේ පෙර දවසේ නැදී එනවා පුත්‍ර දේවතාවෝ. අටවක් පොයේ නැදී එනවා සේනාධි පතිවරු. මාසෙ 4 වාරයක් මේ සීමස්සක දෙවියන්ගෙන් පුණ්‍ය වාර්තාවන් ලබා ගන්නවා. මේ පුණ්‍ය වාර්තාවන් ලබා ගන්න මේ 4 වරන් දෙවියෝ පසලස්වක් පොයේයි අමාවක් පොයේයි දෙකේ ශාස්ත්‍ර භවනද සම්පිරෙමින් යනවා. ශාස්ත්‍ර භවන්ට ගිහිල්ලා සුධර්ම දිව්‍ය සභාවේ ධර්ම දේශනාවට ප්‍රථමයෙන් මේ පුණ්‍ය වාර්තාවන් දෙවියන්ගේ දේව සභාව ඉදිරියේ කියවෙනවා. එයින් සග්ගෝ රජතුමා අනිකුත් දෙවියෝ සාදුකාර කියලා අනුමෝදන් වෙනවා. ධර්ම දේශනාව සඳහා ඉහළ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මියෝත් දෙනවා. ඒ ඇත්තත් අනුමෝදන් වෙනවා. ධර්ම ශ්‍රවණය සඳහා ඈත පිට සක්වල දෙවියෝත් දෙනවා. මංගල සක්වල ධර්ම ශ්‍රවණයට ඒ දෙවියන්ටත් මේ පුණ්‍ය වාර්තාවන් අහන්න ලැබී අනුමෝදන් වෙනවා. මේක නිසා කරන පින්කම් මේ ලෝක ධාතේ පැතිරි යනවා. දස දහසක් කලම පැතිරි යනවා. ඉතින් සරුවඥන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රවෘත්තිය සඳහන් කරලා සද්දෝ රජතුමා සෑම දිව්‍ය සභා වාරයකදීම දෙවියන් ඉදිරියේ කරන ආරාධනයක් තියෙනවා. සාතුද්දසින් පංච දසින් යාසේ පස්සස්ස අත්තමින් පාටිහාරිය පස්සංච අත්තංග සුසමාගතං උපසතං උපවදෙයේ ජෝපස්ස මහබිසෝ නරෝ. මේ ගාථාවෙන් අනුශාසනාවක් කරනවා දෙවියන්ට. මේ දෙවියන් මඟින් මිනිස්යාන්ට ලැබෙන්නේ මේ අනුශාසනා කරන්නේ. සාතුද්දසින් සුදුස්වාක් පෝයටත් පන්න රසින් පසලස්වාක් පෝයටත් යාස පක්හස අත්තනින් පෝර පක්ෂයේ අවපක්ෂයේ අටවක් පෝයටත් පාතිහාරයේ පක්හන්සේ වස්සාන තුම්මාසේටත් නැත්තම් වස්සාන අගමාසේටත් ඒත් දරිනම් වස්සාන අගමාස අදමාසයකුත් අත්තංග සුසමාගතං උපෝසතං අෂ්ටාංග සමන්නාගත උපෝසක සීලයේ උපවාසයේ වාසය කෙරේවා. මස්මිසාද ජෝපස්ස මාදිසෝ නරෝ. යම් මිනිසෙක් මාමින් සබ්දෝ පදවියට නිතැනකෙන මේ වගේ හොයි දවස් නීම කරගෙන ඒවත් සමාධංව රසිත්වා කියලා අනුශාසනා කරන. මේ අනුශාසනා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ සබ්දෝ රජුවන්න ප්‍රශංසා පිණිස නොවේ. එකෙන්ද දේශනා කළා මහණෙනි සද්දෝ රජතුමා මේ අනුශාසනා කරනවට වඩා සීලාශ්‍රයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් මේ අනුශාසනා කරනවා නම් ඒක නිවැරදි. හේතුව සද්දෝ රජතුමා වැනි කෙනෙක් වීම සඳහා ප්‍රේවත් සමාදන් වෙනවා නම් ඒක නිෂ්ඵල වැඩක්. ශාස්ත්‍ර පදණියට යනවා කියන එක අපහසු දෙයක් නෙවෙයි. අබුද්ධෝත්පාද කාලවලදී සද්දෝ පදවියට යන්න පුළුවන්. මගමානුගතුමා අබුද්ධෝත්පාද කාලයේදී සප්ත වදපද වසපද සමාදන්ව රැකලා සත්‍ය භවනයේ සද්දෝ රජ වුණේ. නමුත් මේ ශාත්‍රීය රාජයා අජරාමර වුණේ නැහැ. මිනිස් වර්ෂා ප්‍රමාණයෙන් අවුරුදු 3,60,000 දෙවි ආදි වෙදලා අයින් කෙත වේලා වෙනස් වේදවා. සතර ආපාතයන් යන්නේ ඉඳ තියෙනවා. ඒක නිසා සද්දෝ රජ කෙනෙක් වෙන්න සියගත් වීම නෙමෙයි සිදු වන්නේ. සීලාශ්‍රයන් වහන්සේ නමක් කියනවා නම් මාමින් යම් දකිනු කැමති අය දේව සමාදන්ව රසිකවා කියලා කියනවා නම් ඒක වැදගත් වෙන එක පහදා දෙන පිරිසයි. මේ ලෝකානු විචරණ සූත්‍රයෙන් සරුවඥන් වහන්සේ දේශනාවක් පිළි. ඒ දේශනේ පිළිඳ පැහැදිලි වෙනවා යම් කිසි නිවසක් ඉද්දී අහසේ දෙවි දේවතාවෝ වැඩෙන්න බවක් ඒ දෙවියන් උදෙසා පින් පැමිණ වීමෙන් ඔවුන්ගේ අනුකම්පාව කරුණාව දයාව ආරක්ෂා නිසිසේ සැලසෙන බවත් ඒ දෙවියන්ගේ ආරක්ෂා ලැබීම නිසාම ජීවණයක් සැලසෙන බවත් මේ දේශනාව අභ්‍යන්තරයෙන් පැහැදිලි වෙනවා.
මේදියට දෙවියන්ගෙත් මිනිස්යන්ගෙත් අසල්වැසියන්ගෙත් රජදරුවන්ගෙත් සෑම දෙනාගේ මෛත්‍රිය අවශ්‍ය වන්නේ මක් නිසාද? බාහිර බාධාවකින් තොරව තමන් නිත්‍ය කීලේ රකිමින් පිරවස් කීලේ රකිමින් දාන කීල භාවනා කුසාගස්තර ගනිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වදිදුණු කරමින් දසපාදිනී පුරමින් සත්‍ය බෝධිපාක්ෂි ධර්මයෙන් වදිදුණු කරමින් නිවන් මඟ යාගැනීම පිණිසයි මේ දෙයට කළ යුතු අන්නේ. දෙවියන්ගෙන් අපට අමුතු අජරාමර සුවයක් ලැබෙන්නේ නැහැ. දෙවියන්ගෙන් ලැබෙන්න පුළුවන් බාහිර උපද්‍රවයන්ගෙන් වළක්වාලීමේ පහසුවේ දැනෙන්නේ. ඒවත් අපට අවශ්‍ය වෙන්නේ අපි නිර්වාදෘතව නිවන් මඟට යාමේ කටයුතු කර ගැනීම පිණිසයි. මේක නිසා සරුවක්යන් වහන්සේ මෙතෙන්දී කුමේ දවස්සකාරදී මගද මහාමාත්‍යන් දෙදෙනාට පහදා දුන්නේ මේක දෙවියන් එක්ක කතා කරගෙන කරන වැඩක් වාගේ. මේකට දෙවියන්ගේ ආරක්ෂාව ඒකාන්තය සැලකිලා මේ ජම්බු දීපේ අගනුවර බාටපත් වෙන බව පහදා දුන්නා. දැන් අද මේ දවසේ දීපින්වත් වීරසිංහ මෞපිය දෙපළේ තමන්ගේ පුතුණවන් වෙන සමන් වීරසිංහ මහත්මයා උදෙසා මේ විශාල ගොඩනැගිල්ලක් ඉදි කරගෙන තියෙනවා. මේ ඉදෙන් අහසේ කොටුකු දෙවිදේවතා ඉන්න බඹතලේ දක්වා ඒ දෙවිදේවතාවන්ගේ අනුග්‍රහයෙන්ට අවශ්‍ය වේදවා. එනිසා මේ වාගේ දාන ආදී පින්කම් කරමින් ආරක්ෂක චරිත්‍රාන ධර්ම දේශාව සජ්ජායනා කරමින් සීලාදී ගුණ පුරමින් දෙවියන් දෙපින් පෙත්මන වීම නිසා ඉදිරි අනාගතයේ මේ ගොඩනැගිල්ලට ගොඩනැගිල්ලේ වාසය කරන සියලු දෙනාටත් අසල්වැසියන්ට ආරක්ෂාව අනුග්‍රහය ශාන්තින් ලැබෙන්න හේතුවක් වෙනවා. එසේ ආරක්ෂාව ඇතොත් තමයි අපේ නිරුපද්‍රිතව සුවසේ නිදන්න සුවසේ අවදි වෙන්න නපුරුසේ නොදකින්න දෙවියන්ට මනුෂ්‍යයන්ට ප්‍රියභාවයේ පවතින්න දෙවියන්ගේ ආරක්ෂාව ලබන්න එවාගේ නිසිතේ සමාධිය වැඩෙන් උපකාර වන්නේ එවැනි සුරක්ෂිත භාවයක් ඇතොත් පමණයි. එනිසා බුදුරජාණන් වහන්සේ දීපයේ සෑම දිනා විසින් ලැබිය යුතු ආරක්ෂක භාවනා හතරක් දේශනා කළේ මේ අනුවයි. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභ සතිය, මරණ සතිය කියන මේ අනුස්සති කර්මස්ථාන හතරක් දේශනා කළා කියන චතුරාර්ය සත්‍යය. එන්නේ මෛත්‍රිය කියන උසස් ගුණය වැඩි දියුණු කර ගැනීම නිසා දෙනෙන නොකෙනෙන සමීප දුරස්ත මිනිස්ය අමනුෂ්‍ය ආදී බාහිර උපද්‍රවයන් සම්පූර්ණයෙන්ම වළකිනවා. ඒ වගේ තමයි මේ වගේ පින්කම් කරලා මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරවීම නිසා බාහිර අනුතුරු වලින් වැළකීගෙන නිරුපද්‍රිතව සුගති මාර්ග නිවන් මාර්ගය ගැනීමට සරුව ආරක්ෂාව සැලසෙනවා. ඒ අනුව සලකා දැන් අපේ හිතේ ධෛර්යය ඇති කරගන්න අතරට දැන් ඊයේ දවසේ පටන් සංඝරත්නයේ වඩා හිඳුවලා සෙත් පිරිත් දේශනා පැවැත්වීමෙන්ද උදාසනත් පිරිත් දේශනා පවත්වාගීමෙන්ද දැන් මේ විශාල සංඝ පිරිසක් වැඩම කරවාගෙන දෙපා දෙවා පීවිලි එලා අසුන් කරනවා වඩා හිඳුවා ඒක ප්‍රථමයෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන්ද සංඝරත්නයේ ගෞරවයෙන් පිළිගෙන ධර්මයන් පිළිගැන්වීමෙන්ද වතාවත් පිරිවීමෙන්ද පාත්‍ර දෝහණය කිරීම ආදියෙන්ද පරිස්කාර දාන්න පූජා කර ගැනීමෙන්ද ලැඳුම් පිදුම් පිරිනෙන්ද බණපදයක් ඇසීමෙන්ද පිරිත් දේශනකට සවන් දීමෙන්ද දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කර ගන්නා කුසල සම්භාර ධර්මයේ මේ ඉද්දෙන් අහස ලැබෙන්නේ දෙවියන්ගේ චිත්ත ප්‍රසාදයේ පිණිස හේතු වේවා. එවාගේම නමින් නම් අභාවප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ට ලොවේ ලෝතුරා සෝපිනිස පවතිනවා. එවාගේම හිතාහිත නදා සනසත් නැකත් ලොවේ ලෝතුරා සෝපිනිස පවතිනවා. එසේම මේ කුසල සම්භාර ධර්මයේ තුලින් තම තමාගේ චිත්ත සංතානවල රහත් බෝධියේ පසේ බෝධියේ අභිසම්බෝධියේ පැතු බෝධි ඥානයකට අදාළ පරිද්දෙන් දසපාරමී පිරේවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිරේවා, සත්‍ය බෝධිපාක්ෂ ධර්ම පිරේවා. ඒ ධර්ම ශක්තියෙන් අපට චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියන අදිෂ්ඨානය ඇති කරගනිමු. දැන් මේ මොහොතේදී මෙතකින් සක්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ අදාතිනේ සිතින් සයෙන් වචනින් මැනීගෙන කෙරුවන් සරණ යමින් සැලසෙන බුදුසසුන නොනැසී නොපිරී අඳුරු නොවී අතුරු දාන් නොවී අවුරුදු 5000කට වැඩි බලක් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයේ
නිර්මලව සැනසෙති හේතු වේවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ත්‍රිපිටක ධාරී වෙමින් ඥාන අභිඥා ලාභී වෙමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරක් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරමු. එවැගේම පින්වත් වීරසිංහ මහත්මයාගේ ප්‍රේමයෙන්ගේ සභාව ප්‍රාප්ත යම්තා මෞඛේ ගුරුවරු බන්දි මිත්‍රාගේ ඥාති පිරිසක් හෙටෝත්තේ සෑම දෙනාටම මේ සහභාගින සෑම දෙනාගේ මේ පල්ලෝගේ ඥාතීන්වත් මේ පුණ්‍ය ලාභයක් වේවා. මෙතින් මෙලින් මේ සෑම දෙනාටද භවයක් පාසා සුගති සම්පත් සිද්ධව සතු බෝධි ඥාන වලින් අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුණුවමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක විශ්ව දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙකින් අනුමෝදන් වෙත්වා. නාවාරයක් සම්බුදු සසුනට පූජා වූ ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයේහි අන්‍යාගම් බලවේග, මිසදුතු බලවේග, අධර්ම බලවේග, මිත්‍යා බලවේග ශ්‍රී ලංකාවෙන් ඉවත් කරවා දමා ශ්‍රී ලංකාව බුදු සසුනට බෞද්ධ ජනතාවට ආසංග රුවනට ශ්‍රේම භූමියක් බවටත්, පුණ්‍ය භූමියක් බවටත්, පාරමිතා භූමියක් බවටත්, ධර්ම භූමියක් බවටත්, අභය භූමියක් බවටත්, ධර්ම ද්වීපයක් බවටත් සමුනුවමේ ආරක්ෂා සංවිධාන සැලසා දෙත්වා. ඉන්දිරියට මුහුදු ගැලීම්, සුළි සුළං හැමීම්, ජල ගැලීම්, එවාගේම සලි පදා වැටීම් ආදී මොනම විපත්යක්වත් මේ ශ්‍රී ලංකා භූමියට පත් නොවනසේ ආරක්ෂා සංවිධාන සැලසා දෙත්වා. සියලු දෙවි දේවතා මඳුල්ලක සතුව බෝධි ඥානවලින් අමා මහ නිවන් සුවක් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. එවාගේම හිතවත් වූද, නැඟවත් වූද, අහිතවත් වූද සියලු සත්‍යයන්ට, මෙම කොළඹ අගනුවර වැසියන්ට, අවත ගම් නගර ලංකාව දඹදිව මේසක්වල සියලු සත්වල දස දිශාවාසයේ සමස්ත ලෝක සත්‍යයාටත් මේ පින ලැබේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, පෙරුවන් සරණ වෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා, ආර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්තේ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. මෙපිටින් මේ රැස්පත් කරගත් කුසලානුභාවයෙන්ද, බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන්ද, දීරාග මණ්ඩලය රැකවරමින්ද, තුන් ලෝකයේ පිහිට වෙන ලෝකාලෝ සරුවඥන් වහන්සේගේ ප්‍රථම අභිනිහාන පූජාවේ සිට බෝධි මණ්ඩලයේ තෙරු වශයෙන්ක බුද්ධකාරක ධර්මයන්ගේ අනුභව බලමහිමෙන්ද, බෝධි මූලයේදී ප්‍රතිලාභ කරගන්නා ලද සතර මාර්ගඥාන, සතර ඵලඥාන, නවාදහාදී බුදුගුණ බලයෙන්ද, දස බල ඥාන, චතු විසර්ග ඥාන, චතු පරිසම්යදා ඥාන, සද්විද බුද්ධ ධර්ම බලයෙන්ද, සත් අභිඥා ධර්ම සිද්දස බුද්ධ ඥාන, සෝලක මහා ඥාන, අස්කාර සාමීනික බුද්ධ ගුණ බලයෙන්ද, එකුණිස ප්‍රත්‍යේක්ෂා ඥාන, සමත්‍රිංසත් පාරමිතා ඥාන, සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ඥාන, සත්‍ය සමධර්ම ඥාන බලයෙන්ද, අටතිස් මංගල්‍ය ධර්මඥාන, අටතිස් ආරම්මන විභක්ති ඥාන, සමසතලිස් කර්මස්ථාන ඥාන, චත්තාලීකාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද, චතුචත්තාලීකති ඥාන වස්තු සමපන්න සුද්ධාවේ ඥාන, පරෝපන්නාසු කුසල ධර්ම පරිච්ඡේදක ඥාන, දේශපත්‍යක් නිත්‍යාදිස්ස පරිච්ඡේදක ඥාන බලයෙන්ද, සසත්තා ඥාන, සත්සත්තා ඥාන බලයෙන්ද, චතුර්විංශති කෝටි සත සහස්‍ර සංඛ්‍යාත සමාපත්ති සංචාර කාර්යාත්වල වජිරඥාන බලයෙන්ද, අනන්තන සමන්වාගත සමන්තපත් භාන මහා ප්‍රචන විශාන්තර්ගත ගාම්භීර ඥාන බලයෙන්ද, ඉන්ද්‍රිය පරෝපරි ඥාන, ආශ්‍රයානුසය ඥාන, යම සමහා ප්‍රාත්‍යාදී ඥාන බලයෙන්ද, සරුවක්නිසා ඥාන, අනාවරණ ඥාන, මහා කරුණා සමාපත්ති ඥාන බලයෙන්ද, සුවාසුදාස ධර්මස්කන්ධ බලයෙන්ද, විද්‍යාශ්‍රී බෝධිරාජානන් වහන්සේගේ අනුභව බලයෙන්ද, දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද, ලලාට ධාතුන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද, අස්ස ගෝණයක් සලොත් නැලියක් සරුවක් ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද, සාරා සංඛේ කල්පලක්ෂේ පුරා පහළ වූ අතිවිසි බුදුවරයන් වහන්සේගේ අනුභව බලයෙන්ද, ඒඤ්ඤත විෂයාසංඛේ කල්පලක්ෂේ පුරා පහළ වූ පංලක්ෂ 12000ක් සරුවක් යන් වහන්සේගේ අනුභව බලයෙන්ද,
ඉන්න පෑතාතීතේ 15 මතු අනාගතේ 15 මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදී කොට ඇති අනන්ත පරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභව බලෙන්ද අනන්ත බුද්ධ ඥානානුභව බලෙන්ද අනන්ත බුද්ධ තේජානුභව බලෙන්ද අනන්ත බුද්ධ ඍද්ධානුභව බලෙන්ද රත්නත්‍රේ සතු අතුතුන් සූවිති මහා ගුණේ අසීමිතා දක්ෂානුග්‍රහ බලෙන්ද මෙතෙකින් රැස්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මයාගේ ශක්තිය මහත් බල වේවා රාගයෙන් පින්වත් වීරසිංහ මෞර්ය දෙතලටත් රාගයෙන් පින්වත් සමන් වීරසිංහ මහත්මාණන්ටත් රාගයෙන් ප්‍රියදර්ශනී වීරසිංහ දයාබර දියණියටත් අනිකුත් මේ සහභාගී වෙන මොක්ෂිතේ දරුවා අනිකුත් මේ මහත්තුරු මව්වරු දූදරු ඥාති මිත්‍ර හිතවත් සෑම දෙනාටත් සහභාගී වෙමින් සාදුකියා සිත් පහදවා ගත් සැමටත් මේ නිවසටත් මේ භූමියටත් සිතක් ශාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා අසනීප සං අසලෝකද්ර අතුරු අන්තරා නවග්ගා දෝෂ සතුරු කරදර මාර ස්වභාවයක අනවින කොඩිවින බන්ධන ඇස්වා සටවා හෝවා අලාභ අයස නින්දා පහස දුක් වේදා සියල්ල හිරුදුතු අඳුරේ විහෙත නිද්වාසනේ වේවා සබන සබන පීවරක් ගානේ රත්නත්‍රේ සතු කූවික මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා මෙලා කුසල් අරමුණින් සමාධි සිතින් යෙත් සිතින් බුදු ගුණ බැලෙන් සැමදා සතින් නින්දයාවා සතින් අවදි වේවා නපුරු කියන නොකෙනේවා දෙවියන්ගේද බ්‍රහ්මයන්ගේද මනුෂ්‍යයන්ගේ අමනුෂ්‍යයන්ගේද චිත්ත ප්‍රසාදය ලැබේවා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුවම සැලකේවා රජුන්ගෙන් සරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජනගෙන් වසයිසෙන් අවියාවදෙන් මනුෂ්‍යයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් තිරිසංගත සතුන්ගෙන් සීතලින් උණුසුමින් රඩ දෙන්නෙන් සෙපාසෙන් ඇති මඳුරුවන්ගෙන් අව්‍යසිතනම් විසකුරු සර්පාදීන්ගෙන් වාකෙන් පිටෙන් සෙමෙන් තුන්දොසෙන් රාගෙන් දේශෙන් මෝහෙන් උපක්ලේශයන්ගෙන් උපපීලකුපක් ඡේදකාකුසින විපාක වාරයකින්වත් වියක් පැතිගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් හෝමෝල් ගමනයක් ආපදාවක් හිංසාවක් සීලාවක් වේතනයක් එකතා සිහිනිකින්වත් නොමේ සරුවාරක්ෂාව සැලකේවා කායික ඛේදාදියක් නොමවේ කායික මානසික සනුසිල්ලේ ගැලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් ධාන්‍යයෙන් යසකින් අයිස්වාදීන් සැපකින් සම්පතින් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් ධර්මස්නානයෙන් භාවනාස්නානයෙන් ශුභම ගේරණේ සතර සංග්‍රහ වස්තියෙන් දස පාරමිතාගේ බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සදක් මෙන් දිනෙන් දින දුණු වේවා චින්තාමානී සරත්නේකින් කල්පරෝක්ෂේකින් භද්‍රගතේකින් නෙන්ද පූර්ණ චන්ද්‍රයාමෙන්ද සම්යක් ප්‍රාර්ථනා සියල්ල පිරි ඉතිරි ශාස්ත්‍රීකලේ සමෘද්ධිමත් වේවා විංසත් චතුවංශාදික පාලයක් අතරක් නෑර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ට ලෙස උත්තරීකර ලෙස නෙලව දූනුව පරලව සුගතිය ශාන්ත නිවන පිලිස කටයුතු කර ගැනීමට ශක්තිය බලයේ ධෛර්යය වීරිය ආරක්ෂාව ආශිර්වාදයේ සතියේ සමාධියේ ඥානයේ ගුණයේ සංවේ සිත්තේ විරිය වීමංශාවද සත්නත්‍රයානුභාවයෙන් ලැබේවා සතර ගමනේදී භවයක් පාසා නරපාදයේ සතරාපායෙන් ත්‍රිවිධ සත්ව විනාශයෙන් අෂ්ට දුක්ඛක්ෂණයෙන් පංචේද අන්තරාවෙන් සම්පූර්ණයෙන් සදාතත නිදේවා දිව්‍යනානිසාදී සුගති භූමියේදී ත්‍රිහේතුක ප්‍රතිසංගේද ඥාති ස්මරණක් ඥානේද සම්යොත් දුක්ඛයද ඇතුව සත්පුරුෂ සංකේවනේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසකාරේ සහ ධර්මාන් ධර්ම ප්‍රතිපදාවේ යෙතුව නිවන් මඟ පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ ඉතිමිතිරන් සේවක සේවිකාවන්ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිමිසනසේ පැමිණ වදාළ අජරාමර සාන්සක් සනීත ලෝකෝත්තර අග්‍රාමාම නිවන්සෝ පිණිසද මේ උදාර කුසල සම්භාර ධර්මයා පරිපුරාණ ධර්ම දේශනාවේ ආශිර්වාදය මුදුන්පත් වේවා කියා නිවන්සෝ ප්‍රාර්ථනා කරනවා.